ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා. පුරුෂයන්ගේ පපුවෙන් කියවන ජීවන තොරතුරු පිළිබඳව තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දිනපතා මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube චැනලය subscribe කරන්න. දිනපතා මෙවැනි වීඩියෝ දාපු සැනින් ඔබ වෙතටම ගෙන්වා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. පුරුෂයන්ගේ පපුව පළල්ව හොඳින් වැඩුණ මාංශයන්ද යුක්ත වීම ඉතාමත් සුබයි. එවැනි පපුවකට හිමිකම් කියන පුරුෂයා බොහෝ වාසනාවන්ත වෙනවා. අන්‍යයන් පාලනයෙහි දක්ෂ වෙන අතරම ප්‍රසිද්ධ වෙනවා. හොඳ ආර්ථික ශක්තියද ඔහුට තියෙනවා. තමන්ට එල්ලවන බාධක අවහිරතා කිසිවිටකදී ගණන් නොගන්නා අතරම නිරෝගී සෞඛ්‍ය තත්ත්වයක් හිමි වෙනවා. අන්‍යයන් අතර කැපී පෙනෙන්නට පවා වාසනා ගුණය සහිත වන අතරම ඔහුට දීර්ඝායුෂ පවා හිමි වෙනවා. රෝම සහිත පපුවක් හිමි පුරුෂයා. පපුවේ රෝම පිහිටීම සුබ දේහ ලක්ෂණයක්. දුක් කරදර විඳ දරා ගැනීමට ශක්තිය තියෙනවා. පරාර්ථකාමී අයෙක් වන අතරම අන් අයගේ දුකේ දීපවා පිහිට වෙනවා. තමන්ගේ උත්සාහයෙන් විශාල කීර්තියක් ඇති කරගන්නවා. උතුම් මනුෂ්‍ය ගුණධර්ම පවතිනවා. ස්ත්‍රී පාර්ශ්වයේ පවා ආදරයට පත් වෙනවා. පපුවේ ඇටපෑදී තිබීම හෝ නහර ඉලිප්පී ඇති පුරුෂයා. අයහපත් පිහිටීමක් ඉතා උත්සාහයෙන් වැඩ කටයුතු සඵල කරගන්නා අතර ඔහු දිළුඳු වෙනවා. අගහිඟතාවෙන් පීඩා විඳීමට සිදු වෙනවා. ක්ෂණික කෝපය ඇති අයෙක් වෙනවා. නිතර නිතර රෝග පීඩාවලට පවා ගොදුරු වෙනවා. පපුවේ ඉන්නන් පිහිටීම ඉතාමත් සුබ පිහිටීමක්. මෙවන් පිරිමින්ට ගුණගරුක ලස්සන බිරිඳක් හිමි වෙනවා. පිරිපුන් මොළොක් පපුවක් හිමි ස්ත්‍රිය. පපුව උස්වහා පළල්ව පිරිපුන් බවින් යුක්ත නම් එය සුබ ලක්ෂණයක්. එවන් ස්ත්‍රීන් බොහෝ වාසනාවන්තයි. තමන්ගේ වැඩ කටයුතු ක්‍රමානුකූලව කිරීමට කැමැත්තක් දක්වනවා. ඉහළ තනතුරු ලබා ගැනීමේ හැකියාව ඇත්තියක්. භෞතික සම්පත් ලැබීමේ වාසනාව පවා හිමි වෙනවා. පපුව මැද රෝම ඇති කාන්තාව. පපුව මැද රෝම තියෙනවා නම් සැමියාට අශුභ වෙනවා. ස්ත්‍රීකගේ පපුව සාමාන්‍ය වශයෙන් අඩි එකහමාරක් පමණ වීම සුබදායක පිහිටීමක්. නමුත් ප්‍රමාණය ඉක්මවා පළල් වූ පපුවක් හිමි ස්ත්‍රිය අයහපත් වෙනවා. තමාගේ චරිතය කැළල් කරගන්නා අතරම කෙට්ටු පපුවක් හිමිවීමද අශුභ වෙනවා.